never stop moving. Never stop, never stop moving when life's calling you. එවැගේම අපි දැක්කේ මුස්ලිම් කටයුතු ඇමතිවරයා හලීම් ඉතාමත්ම විහිළු සපේන කවටේ බවට මම නම් දකින්නේ මේ ඉන්න මිනිස්සයවත්. එයා කියනවා මේ පල්ලිවල කඩු ඉස්ලාම් දේවස්ථානවල කඩු ගෙනත් තියන් ඉන්නේ කැලේ වැවුනට පස්සේ කැලේව සුද්ධ කරන්නලු. අපි හලීම් මුන්න හැට මතක් කරන්න ඕන අපි නම් ඔය කඩු භාවිතා කළේ සිංහල රජ දවසේ යුද්ධ කරන්න. අපි මම ජීවිතේ පළවෙනි වතාවට තමයි අපේ මෙතුමා කඩුවකින් කැලෑව සුද්ධ කරනවා කියලා ඇහුවේ. අපි කඩුව වෙනුවට අපි කැලෑව සුද්ධ කරන්න භාවිතා කරනවා අපි පන්සල්වල විසි කැති. ඒක නිසා මේ කඩුව භාවිතා කරන්නේ අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ඝාතනයකට හෝ යුද්ධයක් කිරීමට අවශ්‍යතාවයකට පමණයි. ඒක නිසා තවදුරටත් මේ අහුවෙන කඩු මේ පූජකවරුන් සන්තකයේ තිබෙන කඩු මොනවටද උපයෝගී කරගන්න මේගොල්ලෝ උත්සාහ කරලා තිබෙන්නේ කියලා මේ සියලු කරුණු කාරණා රටට හෙළිදරව් කරන්න ඕන. ඒ පූජකවරුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕන. මම නැවතත් සිහිපත් කරනවා මේ කිසිඳු පරීක්ෂණයක් සාධාරණ පරීක්ෂණයක් බවට පත්වන්නේ නැහැ. තවදුරටත් හිස්පුල්ලා ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කරමින් ඉන්නකොට, අසාසාලි බස්නාහර බලත් ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කරමින් ඉන්නකොට, රිෂාඩ් බදූදින් කර්මාන්තහ වාණිජ කටයුතු ඇමතිවරයා හැටියට ඉන්න තාක්කල් මේ පරීක්ෂණ සාධාරණ පරීක්ෂණයක් බවට පත්වන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ දේශපාලන බලය පාවිච්චි බලය රැක ගැනීම සඳහා මේ අහි රටේ අහිංසක මිනිස්සු බිල්ලට දෙන යුගයකයි අපි මේ ඉන්නේ. එවන් වූ අවාසනාවන්ත දේශපාලන නායක කාලකන්ණි දේශපාලන නායකු වින රටකයි අපි මේ ඉන්නේ. ඒක නිසා මතක තියාගන්න ඕන ඔය IS කාර්යයන්ටත් උදව් උපකාර කරයි කියන දේශපාලන අධිකාරියට මතක් කරනවා. හැබැයි පුතේ පන්සලකට අති තිබ්බොතින් අඩිය අඟලට තලා ගන්න එපා අපිට කියලා. අපි මේ ඉවසීම බොහොම ඉවසීමෙන් ඉන්නේ. හැබැයි අපි ඒ වගේම ආගමික නායකයන්ට මතක් කරනවා, අපි කතෝලික ජන සමාජයේ නායකයන්ට මතක් කරනවා, බෞද්ධ ජන සමාජයේ ආගමික නායකයන්ට මතක් කරනවා, මේ සිංහල බෞද්ධයෙක්ගේත් සිංහල කතෝලිකයෙක්ගේත් කොඳුනාරිටිය කඩන්න එපා. මේ මම නිතර කියන කාරණාව තමයි අපි මෛත්‍රී කරන්න අපිට බෝම්බෙන් උත්තර දෙනවනම්, අපි ප්‍රේම කරන්න අපිට බෝම්බෙන් උත්තර දෙනවනම් අපි මොකද එහින් යට ගන්න ඕන ක්‍රියාමාර්ග. ඒක නිසා මේ ත්‍රිවිධ හමුදාවට මතක් කරනවා, පොලිසියට මතක් කරනවා, ඔබට පරිණඩි ගෙවල ඔබව පෝෂණය කරන්නේ මේ රටේ මහජනතාව, ඔබ වග කියන්නේ මේ රටේ මහජනතාවට, මොන දේශපාලමඥයා මොන දේශපාලන තීන්දුව ගත්තත් රටේ ජනතාව ආරක්ෂා කරන්න ඔබට වගකීමක් තිබෙනවා.